අයිබෝන් ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අපිට තීරණ ගන්න සිද්ධ වෙනවා. අමතක කරන්න එපා. අසාර්ථක මිනිස්සු තීරණ ගන්නේ මේ දැන් වර්තමානයේ තමයි ඉන්න තත්ත්වය ගැන හිතලා. හැබැයි සාර්ථක මිනිස්සු තීරණ ගන්නේ අනාගතයේදී තමා උදා කරගන්නට බලාපොරොත්තු වෙන තත්ත්වය ගැන හිතලා. ජාතික රූපවාහිනිය ගෙනෙන මන්ඩේ නොලෙජ් ෆස් සමගුණේ ඔබ එක්වන්නේ. ප්‍රකාශන මාධ්‍ය චිත්‍රය කරගත්තු අපූරු චිත්‍ර ශිල්පිනියක් අද දවසේත් ආට් ඇටැක් විශේෂාංගයට අපිත් සමඟ සම්බන්ධ වෙනවා. ඒ විශේෂත්වයක් තියෙනවා. ඒගේ විශේෂත්වය තමයි සාමාන්‍ය පැන්සලින්, එහෙමත් නැත්නම් දියසායම් වලින්, එහෙමත් නැත්නම් පැස්ටල් කූරු වලින් අපි චිත්‍ර අඳිනවානේ බොහෝ විට දැකලා තියෙන්නේ. ඇය බොහෝ චිත්‍ර සිතුවම් කරන්නේ කාබන් පෑනෙක්. ඇගේ අපූරු සිතුවම් පිළිබඳවත් ඇය ගැනත් අද දවසේ අපි කතා කරමු ආට් ඇටැක් විශේෂාංගේ. අද දවසේ ආට් ඇටැක් විශේෂාංගයට අපිත් සමග එක්තු වෙන්නේ චිත්‍ර ශිල්පිනී ශෂින්තා දිල්හානි. ආයුබෝවන්. අපි ඔබව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. දැන් ඔබේ සිතුවම් පිළිබඳව අද කතා කරද්දී මම අපේ සහෘදයන්ට කිව්වා විශේෂත්වයකුත් තියෙනවා කියලා. ඒ සියල්ල ගැන අපි පසුව කතා කරමු. මුලින්ම අපි ඔබව හඳුනාගෙනෙමු. ඔබට ඔබ තුළ සිටින චිත්‍ර ශිල්පිනිය මුණ ගැහුණු තැනේ පටන් ගමුද එතනේ? චිත්‍ර ශිල්පිනියක් විදිහට ගත්තා මෙහෙමයි. ඕනම කෙනෙක් කුඩා කාලේ චිත්‍ර අඳිනවා. ඉතින් මමත් ඇඳා. ඒක මට නොතේරුණ දෙයක්, මගේ ඇඟ ඇතුලේ චිත්‍ර තියෙනවා කියන එක. මොකද මේ 10 ශ්‍රේණිය වෙනකම් මම ඉගෙන ගත්තේ නර්තනය. 10 ශ්‍රේණියේදී යම් යම් හේතුන් මත මට හිතෙනවා විෂය මාරු කරන්න ඕනේ කියලා. ඒ වෙනකොටත් මම චිත්‍ර යම්කිසි ප්‍රමාණයක් නිර්මාණය කරලා තිබුණා. නමුත් ඒක මගේ පාසලේ ගුරුවරු දැකලා තිබුණේවත් එහෙම කිසිම කෙනෙක් දැකලා අඳුරගෙන තිබුණේ නැහැ. ඊට පස්සේ මම කියන්නේ චිත්‍රවලට මාරු වෙන හිතනට පස්සේ මං ඊට සර් එක්ක පෞද්ගලිකව කතා කළා. ගෙදරින් කතා කළා. කියන්නේ 10 ශ්‍රේණියේදී කිසිම දරුවෙක්ට එහෙම විෂය මාරු කරන්න දෙන්නේ නැහැ. හැබැයි අර මගේ කියන්නේ කුඩා කාලේ ඉඳන් ඇඳපු චිත්‍ර දැකලා ඊට පස්සේ මගේ ආදරණීය ගුරුතුමා සුනේ ශාන්තන් එතුමන් මාව චිත්‍ර විෂයට තෝරගන්නවා. එතන ඉඳන් පටන් ගත්ත ගමන තමයි. හැබැයි ඒ දවසේ මාව චිත්‍ර විෂයට තෝරගන්න බෑ කියලා සර් කිව්වා නම් අද මම මෙතන නෑ. ඒකයි කතාව. එදෙන් පටන් ගත්ත චිත්‍ර කියන්නේ චිත්‍ර ඉගෙන ගන්න ගත්ත ගමන අවසානයේ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා ගිහිල්ලා අද මම චිත්‍ර කලා ආචාර්යණියක් වශයෙන් කටයුතු කරනවා. ඒ එදා 10 වසරේ චිත්‍ර ශිල්පිනියක් වෙන්න චිත්‍ර විෂය ඉගෙන ගන්න පටන් ගත්ත ගමන තමයි අද දක්වා මේ ඇවිල්ලා තියෙන්නේ. දිල්හානි, දැන් මම මෙහෙම ඇහුවොත් සාමාන්‍යයෙන් ඕනෙම චිත්‍ර ශිල්පියෙකුට තමාට ආවේණික වූ ශිල්පීය ක්‍රම තියෙනවා. තමාට ආවේණික වූ මාධ්‍යයන් තියෙනවා. සමහරු කැමති දියසායම් වලින් අඳින්න, සමහරු කැමති නෑ දියසායම් වලින් අඳින්න, හසුරවන්න අපහසුයි කියලා තෙල් සායම් වලින් අඳින්න. ඔය වගේ විවිධාකාර කැමැති අකමැති දේවල් තියෙනවා. ඔබේ විශේෂත්වය මොකද්ද? ඔබ කැමති මාධ්‍ය මොකද්ද? ඔබේ ශිල්පීය ක්‍රමයේ විශේෂත්වය මොකද්ද? පොඩ්ඩක් අපි ඒ ගැනත් කතා කරමු. ඒ කියන්නේ මාධ්‍යයක් වශයෙන් ගත්තොත් මම ඒ හැම මාධ්‍යකම ඉන්න කැමති කෙනෙක්. විශේෂයෙන් පැන්සල් වලින් අඳිනවා, පාට පැන්සල් වලින්, පැස්ටල් වලින්, ඇක්‍රලික්, තෙල් සායම්, ඔය වගේ හැම මාධ්‍යයක්ම මම හසුරවලා බලනවා මගේ නිර්මාණයක කොහොමද මට ඒව ගලප ගන්න පුළුවන් කියන එක. ඒ අතරේ විශේෂයෙන් මට හම්බුණ මාධ්‍යයක් තමයි මේ කාබන් පෑන කියන එක. මම හිතන්නේ ලංකාව ඇතුලේ තාමත් කාබන් පෑනෙන් චිත්‍ර කරන පිරිස තරමක් අඩුයි කරන ඉන්නවා. නමුත් අර ඒ ඔස්සේ නිර්මාණ කරන්න යන ප්‍රමාණය බොහොම අඩුයි. ඉතින් මට කාබන් පෑනින් මුලින් කරද්දි ටිකක් අමාරුවක් දැනෙනවා. මොකද අනිත් මාධ්‍යයන් එක බැලුවම හරි වෙනස් මාධ්‍යයක්, හසුරවන ටිකක් අපහසු මාධ්‍යයක් සහ කාලය අතින් බැලුවත් හරියට කියන්නේ අනිත් මාධ්‍යයන් එක සාපේක්ෂව බැලුවම විශාල කාලයක් වැය කරන්න වෙනවා. නමුත් අවසානයේ නිර්මාණය හරිම ඒකේ වින්දනයක් තියෙනවා. ඒක බැලුවම ඒකේ තියෙන පුංචි පුංචි ඩීටේල්ස් එක්ක අපිට පැය 3-4 ගෙවා දමන්න පුළුවන්. ඒ තරම් මම හරිම කැමති මාධ්‍යයක් වෙලා තියෙනවා කාබන් පෑන. හොඳයි. කාබන් පෑනෙන් ඔබ සිතුවම් නිර්මාණය කිරීම තමයි විශේෂත්වය වෙන්නේ. මං හිතන්නේ මේ අවස්ථාවේදී ඔබ කාබන් පෑන් භාවිතා කරලා නිර්මාණය කරන සිතුවමක් නිර්මාණය කරන ආකාරය අපිට තිරේ දිස් වෙනවා. දැන් අපිට දිල්හානි කාබන් පෑන කියලා ඔළුවට එන්නේ මේ නිල්, රතු සහ කළු කියන කාබන් පෑන් තුනනේ. නමුත් ඔබ කාබන් පෑනේ විවිධ වර්ණ සමග ගනුදෙනුවක් කරනවා.
විස්තර කරන්නකො. එක මෙහෙම කියමු දැන්. ඕක ඇත්තටම මගෙන් කොඩා දරුවොත් අහන ප්‍රශ්නයක්. මෙච්චර පාට පෑන් තියනවාද? ඇත්තටම තියනවා. මෙහෙමයි. අර මම කාබන් පෑන පටන් ගත්තට පස්සේ මට පුරුද්දක් තිබුණා. කඩ වෙළඳපොළකට ගියොත් එතනදී මට දක්කින පාට මම අරගන්නවා. මේ පාට මං ළඟ නැත්තම් අනිවාර්යයෙන්ම මං ඒක අරගන්නවා. මොකද සමහරවිට කාබන් පෑන අපි අඳින චිත්‍රය ඇතුලේ අපිට පේන්නේ කළුයි නිලුයි විතරක් වෙන්න පුළුවන්. නමුත් ඒ චිත්‍රය ඇතුලේ අපිට තව කලර්ස් ගොඩක් එක්ක වැඩ කරන්න පුළුවන් නම් අර ඒ දකින්න ඒකේ තියෙන රසවින්දනය තවත් වැඩි. සමහරවිට කළු පාට හදාගන්න මම කළු විතරක් පාවිච්චි නොකර ඒකත් එක්ක තද කොළ පාටක් එක්ක ඒ දුඹුරු පාටක් එක්ක වගේ කළු පාවිච්චි කරොත් එතන පේන කියන්නේ කලර්ස් ගොඩක් එක්ක වැඩ කරන්න පුළුවන්නේ. එතෙන්දී අර තනි කළු පැච් එකකට වැඩිය ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මම අර ගොඩාක් පාට පෑන් එකතු කරලා තියාගෙන ඉන්නවා. මං හිතන්නේ දිල්හානි මේ මං දැන් අපේ සහෘදයන්ට පෙන්වන සිතුවමක් කාබන් පෑනෙන් නිර්මාණය කරපු සිතුවමක්. මේ කාබන් පෑනෙන් සිතුවම් නිර්මාණය කරද්දී හදිස්සියේවත් වැරදුනොත් කොහොමද වැරදි නිවැරදි කරගන්නේ? වැරදෙන්න අවස්ථාව තියෙනවද? අනිවාර්යයෙන්ම චිත්‍රයක් නිර්මාණය කරද්දී ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දෙයක්. නමුත් මට හිතෙන්නේ ඒක අපේ අර කියන්නේ නිරන්තර පුහුණුවත් එක්ක එන දෙයක්. ලොකු වැරදි කරගෙන බෑ පෑන් චිත්‍රයක් අඳිනවා නම් කාබන් පෑනේ චිත්‍ර අඳිනකොට ඉතින් අර චූටි චූටි සමහරක් විතර අපි දැන් ගොඩක් ලංකාවේ මිලදී ගන්න තියෙන පෑන්වල ප්‍රශ්නයක් තමයි තොඩ අගට පොඩි බින්දුවක් එකතු වෙනවා අනිවාර්යයෙන්ම ටිකක් වෙලා වැඩ කරද්දී. ඉතින් මම නිතරම කොළයක් ළඟ තියාගන්නවා. ඒකෙන් පිහෙද තමයි එතකොට වැඩ කරන්නේ. නමුත් ඔය අතරේ සමහරක් වෙලාවට හිටපු ගමන් චූටි ඩොට් එකක් හිටින්න පුළුවන් නිකන් හොඳ ලයිට් එකක් තියෙන ඕන තැනට. එතකොට මම කරන්නේ ඉතින් අර ජෙල් පෑන් තියෙනවා වයිට්. එතකොට ඒකක් මම ළඟ තියෙනවා. හැබැයි ලොකු ලොකු පැචස් වහන්න බෑ. පොඩි වැරද්දක් වුණොත් ඒකෙන් හිමීට හදාගන්න නිවැරදි කරන්න පුළුවන්. දැන් අපි දන්න දෙයක් තමයි මේ චිත්‍ර ශිල්පීන් ගත්තම මේ කාලයෙන් කාලයට ඔවුන්ගේ කලා ආරයන් වෙනස් වෙනවා. සමහරක් කාලවලට ඔවුන් අඳිනවා භූමි දර්ශන. තවත් කාලයකදී ආලේඛ සිතුවම්. සමහරු මුලින්දන්ම එකම වර්ගයේ සිතුවම් තමයි අඳින්නේ. දැන් ඔබේ සිතුවම් ගොන්න දිහා බැලුවම විශේෂයෙන්ම මේ මැදිරියේ තියෙන සිතුවම් සියල්ලම බැලුවම භූමි දර්ශන. හැබැයි මම දැක්ක ආලේඛ සිතුවමුත් ඔබ නිර්මාණය කරලා තියෙනවා. සත්තුන් වැඳලා තියෙනවා. සමහරක් දේවල් තියෙනවා අපි කියන ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් ගණයට වැටෙනවා කියලා. විවිධත්වයක් තියෙනවා. ඉතා විශාල විවිධත්වයක්. ඔබ ඉන්නේ කොතනද? ඇත්තටම මම ඉන්නතර මොමවත් දන්නේ නැති තරම්. මොකද හේතුව මම ඔය හැම ආරකින්ම හැම ශෛලියකින්ම චිත්‍ර අතදා බැලීමක් කරනවා. තාත්වික ගණයේ චිත්‍ර අඳින මම හරි කැමතියි. මොකද මම ඇත්තට ඇස් දෙකින් දකින දෙයක් මට දැන් මේ සිතුවමේ තියෙන්නේ කියන්නේ ඕස්ට්‍රේලියාවේ බීච් එකක මට හම්බෙච්ච ෆොටෝ එකක්. ඒක ඇත්තම එයාලා කැමැත්තෙන් දීපු ෆොටෝ එකක්. එතකොට මම මට ඕනුණා ඒ ෆොටෝ එක පොඩි පින්තූරක තියෙන දේ ලොකු කැන්වස් එකකට ඒක තියෙන උපරිම ඩීටේල්ස් එක ගන්න. සමහරවිට අපි ඇත්ත දර්ශනයක් ඇස් දෙකින් දකින දෙයක් මං හරි ආසයි කැන්වස් එකට ඒ විදිහටම ගන්න. නමුත් ඒකට විතරක් සීමා නොවී එතනින් එහාට කියන්නේ තාත්වික චිත්‍රයට අමතරව එතනින් එහාට යන්න පුළුවන් දේවල් තියෙනවානේ. කියන්නේ ඇබ්ස්ට්‍රැක්ට් වියුක්ත චිත්‍රකලාව එහෙමත් නැත්නම් තව සිම්බල් එක්ක වැඩ කරන දේවල් තියෙනවා. සහ සමහරට අපේ හිතේ තියෙන යම් යම් දේවල් එළියට දාන්න මේ තාත්වික දෙයටත් වැඩිය වෙන වෙන ක්‍රම ඔස්සේ යන්න පුළුවන්. සහ විවිධ මාධ්‍යයන් එක්ක මම ආසයි අර එක තැනකට කොටු නොවි සමහරකට ඉස්සරහට කොහොම වෙයිද කියන මන් දන්නේ. මන් දැන් මේ හැමදේම කරලා කරලා අවසාන එක තැනක නතර වෙයිද කියන එක. නමුත් මම තවමත් ගවේෂණයක යෙදෙනවා මේ හැම චිත්‍රයක්ම මොන විදියටද මට කරන්න පුළුවන් මොන මාධ්‍යෙන්ද හොඳ එහෙම කියලා අත්හදා බැලීමක යෙදෙනවා තවමත්. දැන් මේ පේන සිතුවම ඒ කියන්නේ මේ වෙරළාසන්න පරිසරයක ඉහලින් එහෙම නැත්නම් කුරුල්ලෙක්ගේ ඇසින් බැලුවම පේන විදිහේ පින්තූරයක් තමයි මේකත්. උපරිම කියන්නේ පැහැදිලි පින්තූරයක් තමයි මම මේ සඳහා යොදාගත්තේ. තාත්වික චිත්‍රයක් විදිහට තමයි ඒක ගන්න පුළුවන්. ඔව්. දැන් ඒ සිතුවම් නිර්මාණය කරන්න දැන් මේ ඔය පෙනෙන සිතුවම ඔබ මොකද්ද භාවිතා කරපු මාධ්‍ය? මේවා ඔක්කොම ඇක්‍රලික් චිත්‍ර. මට මෙතනදී අවශ්‍ය වුණා වෙරළාසන්න ධීවර පරිසරයට දැන් මානව මැදිහත් වීමත් එක්ක වෙලා තියෙන ව්‍යසනය වර්ණත් එක කතා කරන්න. නමුත් මම ඊට කලින් තාත්වික අධ්‍යයනයක යෙදුණා පින්තූර දෙකක් අරගෙන එතනින් එහාට ගියපු සිතුවම් එක්ක ලොකු කතාවක් තියෙනවා. ඒ වගේ වර්ණත් එක්ක ලොකු ගැඹුරක් කතාවක් තියෙනවා. ඒ හැමදේම මට අවශ්‍ය වුණේ වර්ණ නොයෙකුත් ආකාරවලින් හරි කැළඹිලි සහගත විදියට භාවිත කරලා සහ ඔතන දැන් මේ පෙන්වන චිත්‍රෙදි තියෙන බන්ධනයක් පිළිබඳව කතා කරනවා මම එතන වර්ණත් සහ අර තියෙන රේඛාත් එක්ක. මට හිතෙනවා දැන් අර
ඒ තියෙන ඒ සංසිද්ධිය මේ තාත්වික සිතුවමකට වැඩිය මේ මං කලින් පෙන්නපු තාත්වික අර උඩින් බලන ඒ කියන්නේ කුරුල්ලෙක්ගේ ඇහිම් බලන ඒ සිතුවමේදී මං ඒ පෙන්ලා තියෙන කුණු කාණුවක් කොහොමද මුහුදට වතුර එකතු වෙන්නේ කියන එක. නමුත් ඒක දැක්ක ගමන් කෙනෙක්ට නොතේරෙන්න පුළුවන්. හැබැයි මං ඊට එහා කතා කරන අනිත් පින්තූරත් එක්ක මං ඒ ගැන ලොකු ගැඹුරු අධ්‍යයනයක යෙදෙනවා සහ තවමත් ඒ ගැන හොයමින් යනවා. ඒ අතර නිර්මාණ වෙච්ච කිහිපයක් තමයි මේ. ඔව් දැන් ඔබ මේ භූමි දර්ශන නිර්මාණය කරද්දී ඔබ එක්තර අවස්ථාවකදී අපිට දැනෙන පණිවිඩයක් කියන්න කටයුතු කරනවා. මෙහෙම ඇහුවොත් කලාවෙන් කලාව තියෙන්නේ රස විඳින්න විතරක්ද නෑ. අපි හැමෝම කියනවා රස විඳිනවට වඩා කලාවෙන් බොහෝ දෙයක් කරනවා කියලා. ඔබේ මතය මොකද්ද? අනිවාර්යෙන් කලා ශිල්පියෙක් රටකට අවශ්‍යත් ඒ දේ සඳහා. මොකද මේ රස විඳිනේ කියන දේ සමගම අත්‍යවශ්‍යයි යම් කිසි දෙයක් සමාජයට දෙන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ වගේම තමයි මේ කලාවේ නියැලෙන කෙනාගේ මම කිව්වොත් මම පෞද්ගලිකව මාව ගත්තොත් එතකොට අපේ තියෙන අභ්‍යන්තර හැඟීම් සමහරක් විට අපි දකින එදිනදා සමාජයේ යම් යම් සංසිද්ධීන් වෙන්න පුළුවන්. නැත්නම් ඇත්තට අපිට අත්දකින්න වෙන දෙයක් වෙන්න පුළුවන්. නොයෙකුත් අර පීඩනකාරී දේවල් සමාජයට අපිට සමාජ මිනිස්සු ඇසුරු කරන්න වෙනවා. එක එක මානසික මට්ටම්වල ඉන්න අය නොයෙකුත් ප්‍රශ්න වෙනවා සමහරක් විට හිතාගන්න බෑ. හැබැයි චිත්‍රයක් ඇඳ ගමන් ඒ හැමදේම අමතක වෙලා යනවා. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඇත්තටම හොඳ මං හිතන්නේ ඒක මානසික ප්‍රතිකාරයක්. කලාව කියන්නේ චිත්‍ර විතරක් නෙමෙයි හැමදේම. ඉතින් මේ මගේ කලාව ඇතුලේ චිත්‍රය කියන්නේ මට බොහොම බෙහෙතක්. එහෙම කිව්වොත් රස වින්දනයක් පමණක් නෙවෙයි. දැන් ඔබ එක්තරා අවස්ථාවකදී මේ චිත්‍රය යොදා ගන්නවා සමාජයේ තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කරන්න. සමාජයට යම්කිසි ආකාරයකට පණිවිඩයක් දෙන්න. මේ සමාජයේ තියෙන ප්‍රශ්න පිළිබඳව සමාජයේ යම්කිසි ආකාරයක අවධියක් සමාජය තුළ මිනිස්සු තුළ මේ දේ තියෙනවා කියලා යම්කිසි ආකාරයකට ඔවුන් දැනුවත් කරන්න. මේ කටයුතු කොයිතරම් සාර්ථකද? ඒ නිර්මාණ පිළිබඳව අපිට පුළුවන් ද ඔබේ ඒ උත්සාහය පිළිබඳව නිර්මාණය තුලින්ම කතා කරන්න? ඔව්. එහෙම කරපු සිතුවම් කිහිපයක් තියෙනවා. ඒකෙදි මම يعني විශේෂයෙන් කතා කරපු එක මාතෘකාවක් තමයි කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර ගැන. මොකද අද සමාජයේ මේ අවස්ථාවේදී අපිට තිරේ දිස් වෙන්නේ ඔබ මේ මාතෘකාව අලලා නිර්මාණය කරපු සිතුවම්. يعني නිර්මාණ විශාල ප්‍රමාණයක් තියෙනවා එයින් එකක්. ඒතර මම මෙතනදී මේ මට දැනෙච්ච ලොකු දෙයක් තමයි ওই නිර්මාණ කරන කාලය ඇතුළත මගේ වටපිටාවේ මම දැනුවත් කිහිප දිනකට සිද්ධ වුණා ඔය කියන අතවර يعني ලොකුවටම දැනෙච්ච දෙයක් සහ ඒ අතරේ يعني සමාජ මාධ්‍ය තුලින් වෙන්න පුළුවන් එදිනදා ඇහිලා දැකිලා මේක හරි සාමාන්‍ය දෙයක් වෙලා දැන් يعني ලංකාව ඇතුළ කොයි වෙලාවෙ හවුවත් මොනවා හරි දෙයක් වෙලා වගේ අර ඒ වගේ අදහසක් තියෙනවා මිනිස්සු අතර හරිම සාමාන්‍ය දෙයක් වෙලා මේක දැන් මට ඕනවා ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න කොහොමද ඒ කියන්නේ මිනිස්සුන්ට සාමාන්‍යකරණය වෙච්ච මේ දේ කාන්තාවට කොහොමද දැනෙන්නේ සහ සමාජයෙන් කාන්තාව දකින විදිය හරි වෙනස් ඒ අතරේ ඒකට يعني තව කෙනෙක් කියන්නේ සම්බන්ධයක් තියෙනවා ඒ කෙනාගේ ඍජු බලපෑමක් තියෙනවා නමුත් ඒ කෙනාගේ මානසික තත්ත්වක වෙනසක් තියෙනවා මම ඒ ගැන ලොකු يعني අධ්‍යයනයක් කරලා කරපු නිර්මාණ ටිකක් මේ තියෙන්නේ අර ඒ වගේ දේවල් කරනවා يعني මං කිව්වර එක තැනක නතර වෙලා නැහැ සමහරක් විට මගේ රස විඳින නිසා තාපික සිතුවම් කරනවා මේක දැනට ලංකාවේ තියෙන ලොකු ලංකාවේ මේ ලෝකයේ මුළු සමාජයේම තියෙන ලොකු පිළිලයක් මේ ප්‍රශ්නය කාන්තාවන්ට සිදුවන අතවර. ඉතින් මම මට හිතුණා මට මගේ සිතුවම් තුලින් මම ඒ ගැන කතා කරන්න ඕන කියලා. ඔබේ සිතුවම් තුලින් මේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නය පිළිබඳව කාන්තා අතවර පිළිබඳව ඔබේ ආමන්ත්‍රණය කරපු ආකාරය තමයි අපිට තිරේ දිස් වෙන්නේ. මේ සිතුවම් ගොන්න දැක්කහම මෙහි තියෙන ශිල්පීය ක්‍රමවල යම්කිසි වෙනසක් තියෙනවා කැපිපෙන්න වෙනසක්. මං හිතන්නේ අපේ සහෘදයන් කැමති වෙයි ඒ ශිල්පීය ක්‍රම ඔබේ සිතුවම් දැන්න යොදාගත්තු ඒ වෙනස් ආර පිළිබඳවත් වචනයක් දෙකක් කතා කරනවාට. මේ මගේ දැන් ඒ සිතුවම් වල මං එතනදිත් බැලුවා සමහර සිතුවම් තාත්වික විදිහට කරන්න. නමුත් පැන්සලෙන් අර දැන් බලපු චිත්‍රය ඒක කරේ පැන්සලෙන් තාත්වික විදිහට කරාට ඒකෙදි පොඩි පොඩි වෙනස්කම් වලට يعني භාජනය කරා ඒ තියෙන يعني සජීවී රූප දෙක. නමුත් ඊට පස්සේ කරපු හැම නිර්මාණයක්ම හරිම සැහැල්ලුවෙන් කරපු නිර්මාණ. සැහැල්ලු රේඛා එක දැන් මේ පෙන්වන පින්තූරේ මම කරේ සජීවී يعني පූසෙක් සහ කාන්තාව කියන චරිත දෙකක් අරගෙන ඒකත් එක්ක පොඩි පොඩි වෙනස්කම් කරලා තමයි ටිකක් තාත්වික විදියට ඇඳපු නිර්මාණයක්. එතනින් එහාට කරපු නිර්මාණ ටික ඒක රේඛාවල කොහොමද ඒ රිදම් එකත් එක්ක සහ වර්ණ පදාසත් එක්ක අපිට ෆීල් වෙන විදිය මොනවාගේද කියන එක තමයි මම මේකේ පෙන්වන්න උත්සාහ කරලා තියෙන්නේ.
දැන් මේ පැන්සලින් අඳින නිර්මාණ ඒ විශේෂත්වයක් තියෙනවා. ඔබ සාමාන්‍යයෙන් මිනිරම් පැන්සල භාවිතා කරන්න ඒ තරම්ම කැමැත්තක් දක්වන්නේ නැහැයි කියලා කිව්වා. ඇයි ඒ? මොකද්ද එතකොට ඔබ භාවිතා කරන පැන්සල? ඔය මම කියවනේ 10 ශ්‍රේණියෙන් කියලා පටන් ගත්තේ. ඇත්තටම මම මුල් කාලයන්දී මිනිරම් පැන්සල පාවිච්චි කරලා. නමුත් මට කාලයක් යද්දි යද්දි මේකෙන් අඳිනකොට මට හිතෙනවා මට ඕන අර තද පැහැය, කළු පැහැය, තද කළු පැහැය මට මේ මිනිරම් පැන්සලෙන් ගන්න හරි අපහසුයි. පුළුවන් 8B 10B වගේ යද්දි සාමාන්‍ය තද පැහැයක් එනවා. නමුත් ඒක තියෙන පොඩි ෂයින් එකක් එක්ක මැට් කලර් එකකට යන්න නම් චාකෝල් පැන්සල තමයි හොඳම එක. චාකෝල් පැන්සලෙන් ගොඩාක් වැඩ කරන්න පුළුවන්. සහ මම ওই පැන්ස ওই චිත්‍ර නිර්මාණය කරන්න 2B 8B ওই වගේ තියෙනවනේ එක එක කලර් කියන්නේ අඩු වැඩි වීමක්. හැබැයි මම චාකෝල් පැන්සලේදී ඒක පාවිච්චි වෙන්නේ නැහැ. චාකෝල් එක පැන්සලෙන් තමයි මම ওই හැම කලර් එකකටම ගිහිල්ලා තියෙන්නේ. අත බුරුලේ පාවිච්චි කරාම එක ලා වර්ණිකුත්, අත තද කරලා පාවිච්චි කරාම තද වර්ණිකුත් තමයි මම මේකෙන් පාවිච්චි කියන්නේ මේ චිත්‍ර ඇඳීම සඳහා යොදාගන්නේ. මම හිතන්නේ ඔබ විවිධ මාධ්‍යයන් ඔස්සේ විශේෂයෙන්ම විවිධාකාර වූ ශිල්පීය ක්‍රම භාවිතා කරලා බොහොම අපූරු නිර්මාණ බිහි කරලා තියෙනවා. දැන් ඔබ වෘත්තිමය වශයෙන් චිත්‍ර ශිල්පිනියක්, ඒ වගේම ගුරුවරියක්. අපි ගුරුවරියකගේ භූමිකාව පිළිබඳව කතා කරද්දී මේ චිත්‍ර උගන්වන ගුරුවරියක් වශයෙන් ඔබට මොකද හිතෙන්නේ? දරුවන් කලාවට යොමු වීම තුළින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයට, ඔවුන්ව ධනාත්මකව ජීවිතේ ගොඩනැගීමට යම්කිසි ආකාරයකට පිටුහලක් ලැබෙනව නේද? මං හිතන්නේ අපේ සහෘදයන්ට ඒ පිළිබඳවත් යම්කිසි අදහසක් ඉදිරිපත් කරොත් වටිනවා. ඔව්, මං හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම හැම දෙමාපියෙක්ම හිතන්න ඕන, අවධානය යොමු කරන්න ඕන දෙයක්. මොකද සමහර කුඩා කාල ළමයි කොහොමත් හරි කියන්නේ කලිසරයි, දුගණා පයින්නවා, සමහරට දඩබ්බරයි. ඔය හැම දෙයක්ම අතරේ අපි මේ ළමයා ඇතුලේ පොඩි ශික්ෂණයක් හදන්න ඕනේ. සහ එයාලගේ මානසිකව පොඩි සහනයක් දෙන්න හොඳම මාධ්‍යයක් තමයි කලාව කියන්නේ. චිත්‍ර විතරක් නෙමෙයි හැම දෙෙම කලාව. ඉතින් තමන්ගේ දරුවා දක්ෂ චිත්‍ර විෂයට කියලා තමන්ට දැනෙනවා නම්, ළමයා වැඩිපුර කරන්නේ චිත්‍ර අඳින එක නම් ඒ විෂයන් වලින්, සංගීත නැටුම් චිත්‍ර වලින් අනිවාර්යයෙන්ම චිත්‍ර විෂයට ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන්ම උපකාර කරන්න, උදව් කරන්න අවශ්‍ය අත්දැල සපයන්න. මොකද එතුලින් ඔබ නොදැනුවත්වම දරුවා අපි හිතනට වඩා ගොඩාක් ඉහළ තැනකට ගේන්න පුළුවන් හොඳ මාධ්‍යයක්. සහ සමහරක් විට මේ චිත්‍ර විෂය කලාව තුළින් ගත්තම චිත්‍ර විෂයට යොමු කරන ප්‍රමාණයත් අඩු එකක් තියෙනවා. ඇයි ඒ? ඒක තමයි එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට ඇත්තටම පෞද්ගලිකව මටත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, ඇයි ඔයා චිත්‍ර කරන්නේ? ඔයා කරන්නකො මැත්ස් පැත්තෙන් යන, සයන්ස් පැත්තෙන් යන. මට ඔයගේ සෑහෙන උපදෙස් ලැබිලා තියෙනවා. හැබැයි අපේ මගේ දෙමාපියන් මගේ වාසනාව කවදාවත් කියලා නැහැ ඔයාට බැරි දේවල් නෙමෙයි මට අත්‍යවශ්‍ය, මට අවශ්‍යම දේ, මම කැමතිම දේ කරන්න මට හැමතිස්සෙම ඉඩකඩ දුන්නා. එතුලින් තමයි මම අද මෙතන ඉන්නේ. ඉතින් මම කියන්නේ තමන්ගේ දරුවට ඒ හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම, පොඩි හෝ හැකියාවක් තියෙනවා නම් අත්වලක් සපයන්න. යම්කිසි දිනක තමන් හිතනටත් වැඩිය ලොකු තැනක, තමන් බලාපොරොත්තු වුණාට වැඩිය ලොකු තැනක මේ මාධ්‍ය ඔස්සේ යන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් ඒ අත්වල සපයන්න කියන එක තමයි කියන්නේ. ඔබ කිව්ව හැකියාව තියෙනවා නම් ඉස්සරහට යන්න උදව් දෙන්න කියලා. කෙනෙකුට හැකියාව තියෙනවද නැද්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. කැමැත්ත තියෙනවා. කැමැත්ත තියෙන හැමෝටම චිත්‍ර අඳින්න පුළුවන්ද? ඒක වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ දැන් මම ඇත්තටම කියන මගේ දැන් පාසල් කාලේ දැන් මම පාසලේ උගන්නන චිත්‍ර ගුරුවරියක් විදිහට මට එක එක විදිය ළමයි හමු වෙනවා. එතකොට සමහර ළමයි ඉන්නවා, එයාලට පැන්සල හසුරවන්න හරි අමාරුයි, පාට පස හසුරවන්න හරි අමාරුයි. නමුත් හරිම කැමති. නිතරම ඇවිල්ලා ටීචර් මේක හරිද මේක හරිද පෙන්නනවා එහෙම. හැබැයි සමහර දරුවෝ ඉන්නවා පුළුවන්, එයාලා හිතින්ම දන්නවා මට මේක පුළුවන්, කරන්නේ නැහැ. හරිම අකමැති. අර කිව්වත් මුණ වෙනස් කරගන්නවා නේ ටීචර්, දැන් බෑ පස්සේ කරන්න. අර ඒ වගේ මම කියන්නේ කැමැත්ත තමයි අත්‍යවශ්‍යම දේ. හැකියාව කියන දේ පොඩ්ඩක් හරි තියෙනවා නම්, තමන්ට කැමැත්ත, තමන් ඒක නිරන්තර පුහුණු වෙනවා නම් මේක අනිවාර්යෙන් ප්‍රගුණ කරන්න පුළුවන් හොඳ කලාවක්. මොකද මම දැන් මම මුල් කාලේ පටන් ගනිද්දි මගේ චිත්‍ර මේ වගේ ලස්සන නෑ. මට දැන් බලද්දි හිතෙනවා මම පුදුම, කියන්නේ වෙලා තියෙන දියුණුව කොච්චරක්ද කියන එක. ඉතින් අපේ දරුවෝ සමහරක් විට මගේ චිත්‍රයක් බලලා හිතන්න පුළුවන් මට චිත්‍ර අඳින්න බෑනේ කියලා. එහෙම නෑ. ඌමනාව තියෙනවා නම්, පොඩි හරි හැකියාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිරන්තර අභ්‍යාසය තුළින් මේක දියුණු කරගන්න පුළුවන්. පැන්සල පැස්ටල් කූර කියන දේ සෙල්ලම් වඩුවක් වගේ වෙනවා. ඊට පස්සේ අපිට ඒකෙන් සෙල්ලම් කරන එක මහ දෙයක් නෙවෙයි. ඊට පස්සේ තමයි මේ කලාව ගැඹුරට යන්න හරිම පහසු වෙන්නේ. ඉතින් මම කියන්නේ නිරන්තර අභ්‍යාසය දෙන්න, අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් ඔබට අවශ්‍ය තැනට යන්න. දැන් අපි කුඩා දරුවන් ගැන දැක්කත්, වැඩිහිටියන් ගැන දැක්කත් බොහෝ වෙලාවට අපි දකිනවා මේ නැටුම්, ගැයුම්, වැයුම් කරන දරුවෝ අපිට රූපවාහිනියේදී මුණ ගැහෙනවා, විවිධ මාධ්‍ය ඔස්සේ මුණ ගැහෙනවා. නමුත් චිත්‍ර අඳින්න යොමු වුණු අය පිළිබඳව එතරම්ම කතා බහ කරන්නේ නැහැ.
ඔබ චිත්‍ර ශිල්පිනියක් හැටියට ගුරුවරියක් හැටියට එහි අඩුපාඩුවක් දකින්නවද? ඇයි එහෙම වෙලා තියෙන්නේ? අනිවාර්යයෙන්ම ලංකාව තුළ විශේෂයෙන් දැන් අපි සංගීත يعني අපි තුමු මේ සංගීතයේ පැත්තෙන් බැලුවොත් ඕනතරම් රියැලිටි ෂෝස් තරඟ තියෙනවා ලංකාව තුළ කතා වෙනවා. ඕනතරම් සංගීතයේ පැත්තෙන් ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයෝ අඳුරනවා අපේ ළමයින්ගෙන් ඇහුවත්. හැබැයි කවදාවත් චිත්‍ර ශිල්පියෙගේ නමක් කියලා ඇහුවොත් දන්නේ නැහැ, අහලා නැහැ, දැකලා නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක්. දැන් ඔබ මේ කතා කරාට බොහෝ දුරට මාධ්‍යන් තුලින් වුණත් වැඩිපුර කතාවට ලක් වෙන්නේ يعني මියුසික් يعني සංගීතය, නර්තනය, ඩ්‍රාමා ඔය පැතිවලට තමයි ලොකු අවධානයක් යොමු වෙලා තියෙන්නේ. ඉතින් මං හිතනවා මේ මාධ්‍යයක් වශයෙන් කරන ලොකු දෙයක් චිත්‍රවලටත් ඒ වගේ අවස්ථා ලැබෙනවා නම් තව තවත් යම්තාක් දුරකට ලංකාව තුර දැන් තියෙනවා ටික ටික වර්ධනය වෙමින් පවතිනවා. ඇත්තටම බැලුවොත් මේ හැමතැනකම කලාව තියෙනවා, චිත්‍ර කලාව හැමතැනකම අපි දකින හැම දෙයකම. ඉතින් මේ වැඩසටහනක ගත්තත් එහෙමනේ පසුතල නිර්මාණයේ ඉඳන්ම චිත්‍ර කලාව තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒව කරන අය, ඒ පිටිපස්සේ ඉන්න අයව තව තවත් ඉස්සරහට මේ විදියට තව තව ක්‍රමවලට ඉස්සරහට එනවා නම් සමාජය තුළ කතා වෙනවා නම් මං හිතන්නේ චිත්‍ර විශ්වය කරන්න ළමයි නැඹුරුන ප්‍රමාණයත් මීට වැඩිය වැඩි වෙයි කියලා. ඔව්, අපිට කෙටියෙන් කියන්නකෝ ඔබේ අනාගත බලාපොරොත්තු පිළිබඳවත්. දැනට මං ඉන්නේ චිත්‍රකලා ගුරුවරියක් වශයෙන් කටයුතු කරන්නේ. නමුත් මං ආසයි චිත්‍ර තුලින් තව චිත්‍ර තුලින් කරන්න පුළුවන් තව මොන හරි සමාජයට ලොකු මෙහෙවරක් කරන්න. මං يعني මේ අපි තමු චිත්‍රකලා ශිල්පිනියක ගුරුවරියක වශයෙන් නතර වී සිටින්නේ නැතුව එතනින් ඔබට තවත් චිත්‍රපැත්තෙන් ඉගෙනගෙන මොන හරි ඉහළටම යන්න තමයි ඉතින් චිත්‍රපැත්තෙන්. අලුතින් මොන හරි ප්‍රදර්ශන හෝ අපිට මේ ඔබේ සිතුවම් සජීවීව දැක බලා ගන්න අවස්ථාවක් තියෙනවද ළඟදී? ඔව්. ඒ කියන්නේ මම දැනට තනියම එක්සිබිෂන් දෙකක් කරලා තියෙනවා. ඉතින් ළඟදීම මගේ තුන්වෙනි ප්‍රදර්ශනේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. තාම කාලවකවානුවක් කියන්න බෑ. මොකද මගේ දැන් කාර්යබහුලත්වයත් එක්ක කවදා කොහොම කරන්න වෙයිද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. නමුත් මම අනිවාර්යෙන්ම ළඟදීම කරන බලාපොරොත්තු වෙනවා. ඔව්, මේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින් මේ ස්තුතිය. අද දවසේ අපිත් සමග එකතු වුණාට ශසින්තා දිල්හානි චිත්‍ර ශිල්පිනිය. අපි ඔබට සමුගෙන ගම කෙටි විරාමයක් ලබා ගමු. එක හැල්මේ දුවන ජීවිතයේ මොහොතක් නතර වෙලා ජීවිතයට අර්ථාන්විත දෙයක් එකතු කරගන්න පුළුවන් නම් වටිනවා නේද? අපේ සිරුරට රෝගකාර විෂබීජ ඇතුළු වුණොත් අපේ සිරුරේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එම රෝගකාර විෂබීජ විනාශ කරලා දානවා. අපේ පිළිකා සෛලවලටත් අපේ ශරීරයේ පිළිකා සෛල යම්කිසි ආකාරයකින් ඇති වෙලා තිබ්බොත් මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට තියෙන මේ හැකියාව තුලින් පිළිකා සෛල විනාශ කර දමන්න පුළුවන් කියලා අලුත් ක්‍රමවේදයක් වෛද්‍ය විද්‍යාවේ හොයාගෙන තියෙනවා. ඉතින් අද දවසේ මෙඩිටෙක් විශේෂාංගයෙන් අපි හිතුවා මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ කියලා. එකතු වෙන්න මෙඩිටෙක් විශේෂාංගය සමගින් අපි කතා කරමු මේ පිළිබඳව. අද දවසෙත් මෙඩිටෙක් විශේෂාංගයට අපිත් සමග එකතු වෙනවා වෛද්‍ය නන්දිත රොෂාන් මහත්මිය. ආයුබෝවන්. අපි ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. දැන් අපි කිව්වා අපේ ශරීරයට ඇතුළු වන රෝගකාරක විෂබීජ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වගේ විනාශ කරනවා වගේම මේ හැකියාව යොදාගෙන ශරීරයේ තියෙන පිළිකා සෛල විනාශ කරන්නත් අලුත් ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා කියලා මේ නූතන වෛද්‍ය විද්‍යාව. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද වෛද්‍යතුමනි මොකද්ද මේ ක්‍රමවේදය කියලා? උදේනි දැන් ඔබ සඳහන් කළා වගේ අපේ සිරුරට විසබීජයක් නැත්නම් බැක්ටීරියාවක් හෝ වෛරසයක් ඇතුළු වුණොත් මේ රෝගකාරකීන් විනාශ කර දමන්න අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කටයුතු කරනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියලා අපි අදහස් කරන්නේ අපේ සිරුරේ තියෙන විවිධ සෛල වර්ග, ඒ වගේම සුදුරු දිරන ආකාර තියෙනවා, මේවා මගින් නිපදවන ප්‍රෝටීන තියෙනවා, ඇතැම් රසායන ද්‍රව්‍ය. මේ සියල්ලම එකතුවක් තමයි අපි ප්‍රතිශක්ති කරන පද්ධතිය කියලා කියන්නේ. තව නොයෙකුත් ක්‍රමවේදයන් තියෙනවා රෝගකාරකීන්ට සිරුරට ඇතුල් වෙන්න ඉඩ නොදෙන සහ ඔවුන් මැඩපවත්වන. මේ සියල්ලම තමයි ප්‍රතිශක්ති කරන පද්ධතිය කියලා කියන්නේ. ප්‍රතිශක්ති කරන පද්ධතියට පුළුවන්කමක් තියෙනවද සිරුරට ඇතුළු වෙන නැත්නම්
සමාන සිරුර තුළ ඇතිවන යම්කිසි අසාමාන්‍ය සෛලයක් විනාශ කර දමන්න. මේ පිළිබඳව දශක ගණනාවක් තිස්සේ මං හිතන්නේ පර්යේෂණ සිදු වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට ප්‍රතිශක්ති කරන පද්ධතිය යොදා ගනිමින් අපේ සිරුරේ තියෙන නැත්නම් සිරුර තුළ ඇති වෙලා තියෙන පිළිකා සෛල විනාශ කිරීමේ ක්‍රමවේදයන් අද වන විට දියුණු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පිළිකා සෛලයක් විනාශ කරන්න අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය දින ඇතැම් සෛලවලට පුළුවන්. අපි කොළ පැහැෙන් දක්වලා තියෙන්නේ ටී වසා සෛල කියන වසා සෛල. මේවට පුළුවන්කමක් තියෙනවා පිළිකා සෛල විනාශ කරන්න. නමුත් පිළිකා සෛල නොයෙකුත් උපක්‍රම අනුගමනය කරනවා. අපගේ මේ සුදුරුදුර සෛල හෝ ප්‍රතිශක්ති කරන පද්ධතියේ තියෙන සෛලවලට එරෙහිව නැත්නම් ඒවැයෙන් පැන යාම සඳහා පිළිකා සෛල නොයෙකුත් උපක්‍රම භාවිතා කරනවා. ඇතැම් විට අපගේ මේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ සෛල යම් ආකාරයකට අකර්මණය කිරීමක් කරනවා. එහෙම නැත්නම් ඒවැයේ ක්‍රියාකාරීත්වය නැත්නම් ඒවට පිළිකා සෛල හඳුනා ගැනීමට නොහැකි වෙන ආකාරයට නොයෙක් උපක්‍රම පිළිකා සෛල භාවිතා කරනවා. හැබැයි අද වන විට පිළිකා සෛල මගින් දක්වන මේ අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙන් ගැලවී යාම සඳහා පිළිකා සෛල යොදා ගන්නා උපක්‍රමයක් මැඩ පවත්වමින් පිළිකා සෛල විනාශ කිරීම සඳහා අපගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය යොදා ගැනීමේ නව තාක්ෂණයක් බිහි වෙලා තියෙනවා. අපි මේ ගැන තවදුරටත් කතා කරමු තවත් රූපරාම පෙළක් සමගම. ඔව් මං හිතන්නේ වැටෙනවා. මොකද මේක අලුත් තාක්ෂණික ක්‍රමවේදයක්. අපිට මීට කලින් අහන්න ලැබිලා නැහැ. මොකක්ද මේ ප්‍රතිශක්ති කරන පද්ධතිය කියන මේ හැකියාව රෝගවලට සමග සටන් කිරීමට තියෙන හැකියාව යොදාගෙන පිළිකා සෛල මර්ධනය කරන්නේ කොහොමද, විනාශ කරන්නේ කොහොමද, ඒ පිළිබඳව තමයි අපි කතා කරන්නේ. දැන් අපි මදක් කතා බහ කරමු. පිළිකා සෛලයක් කියන්නේ කුමක්ද කියන කාරණය. අපේ සිරුර ඇඳලා තියෙන සෛල ට්‍රිලියන ගන්න අපි මේ සෛල නිරතුරුව බෙදිලා නව සෛල ඇති වෙනවා. ඇතැම් අවස්ථාවලදී අසාමාන්‍ය සෛල ඇති වෙනවා. මේ අසාමාන්‍ය සෛල ඇති වෙන්නේ ඒවා ඇත්තටම DNA නැත වර්ණ දිහවලට සිදුවන හානි නිසා. මේ අසාමාන්‍ය සෛල කිසිම පාලනයකින් තොරව බෙදෙනවා. ඒ සමගම තමන්ට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා රුධිර නාල වර්ධනය කරගන්නවා තමා දෙසට. මීට අමතරව මේ අසාමාන්‍ය සෛලවලට හැකියාව තියෙනවා අපේ රුධිරය ඔස්සේ වෙනත් අවයවයකට ගමන් කරලා ඒ ස්ථානයේ පිළිකාවක් ආකාරයට වර්ධනය වෙන්න. මෙන්න මේ ආකාරයට තමයි අපේ සිරුර තුළ පිළිකාවක් ඇති වෙන්නේ, පිළිකාවක ලක්ෂණේ වෙන්නේ මෙන්න මේ කියන කාරණා. කොහොමුණත් අද වන විට නව ක්‍රම වේදයන් පරිශීලකින් හොයාගෙන තියෙනවා මේ පිළිකා සෛල තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා. එය සිදු කරන්නේ අපේම ප්‍රතිශක්ති කරන පද්ධතිය නැත්නම් අපිව රෝගවලින් ආරක්ෂා කරන පද්ධතිය යොදාගනිමින්. ඊට අමතරව ප්‍රතිශක්ති කරන පද්ධතියේ තියෙන සෛල යොදා ගන්නව පරිශීලකින් අපේ සිරුර තුළ ඇති වෙන පිළිකාවන් විනාශ කිරීම සඳහා. මෙය අද බොහෝ දුරට සිදු කරලා තිනවා. විවිධ පිළිකා ආකාර මේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් අද වන විට සුව කිරීමේ හැකියාව වෛද්‍ය විද්‍යාව ලබා ගැනීමෙන් සිටිනවා. ඔව් දැන් මේ ක්‍රමවේදය භාවිතා කරමින් කොහොමද ප්‍රතිකාර කරන්නේ? එහෙම නැත්නම් මේ පිළිකා ශෛල විනාශ කරන්නේ? මං හිතන්නේ මේ පිළිබඳවත් අපි යම් කිසි ආකාරයක දැනුවත් වීමක් ලබාගෙන තිබෙන වැදගත් වෙනවා නේද වෛද්‍යතුමනි? ඔව් දින්නේ අපිට ඒ කාරණේ ගැනත් කතා බහ කරන්න පුළුවන්. දැන් අපි මෙහි දක්වලා තියෙන කොළපැහැයෙන් අපේ සිරුරේ තියෙන ටී වසා සෛල කියන සෛල මේව තමයි සාමාන්‍යයෙන් රෝගකාරකයක් අපේ සිරුරට ඇතුල් වුණාම ඒවා විනාශ කරන්නේ. ඒ වගේම බී වසා සෛල අපි මෙහි නිල් පැහැෙන් දක්වලා තියෙනවා. මේවා මගින් ප්‍රතිදේහ කියන ප්‍රෝටීන් ආකාර නිපදවනවා. මේ ප්‍රතිදේහ අපේ රෝගකාරකයක හා සම්බන්ධ වුණාම මේ රෝගකාරකයාගේ තියෙන ප්‍රෝටීන් වලට එරෙහිව තමයි ප්‍රතිදේහ නිපදවන්නේ. මේ රෝගකාරක බැක්ටීරියාවට ප්‍රතිදේහ සම්බන්ධ වුණාම අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ සෛල වලට පහසුවෙන්ම මේ ශුද්ධ ජීවීන් විනාශ කරන්න පුළුවන්. මේ ආකාරයට අද වන විට පරීක්ෂකින් සමත් වෙලා තියෙනවා පිළිකා සෛල වලට එරෙහිව නැත්නම් පිළිකා සෛල හා සම්බන්ධ වන ප්‍රතිදේහ කෘතිමව විද්‍යාගාරවල නිපදවන්න. මෙහෙම පිළිකා සෛල හා සම්බන්ධ වන ප්‍රතිදේහ නිපදවුවාම මේවා රෝගීන්ට ලබා දුන්නාම ඒ ප්‍රතිදේහ සම්බන්ධ වුණු ගමන් පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියට ලැබෙනවා. මීට අමතරව තවත්
විශේෂ දෙයක් සිද්ධ වෙනවා. මේ ප්‍රතිදේහ මගින් පිළිකා සෛල යම් ආකාරයකට හඳුනා ගැනීම පහසු කරනවා. සාමාන්‍ය පිළිකා සෛල යම් යම් රසායනයන් ප්‍රයෝජනට ගන්නවා එකක් ඔවුන්ගේ වර්ධනයට, අනිත් එක අපේ සුදු රුධිර සෛල ආකාර වලින් සැඟවී සිටින. නමුත් අද විශේෂිත ප්‍රතිදේහ නිපදවලා තියෙනවා. මේ ප්‍රතිදේහ මගින් අර පිළිකා සෛල වල තියෙන ඇතැම් ගුණාංගයන් නැති කර දමනවා. මේ නිසා ඔවුන්ව පහසුවෙන් අල්ලා ගැනීමට අපේ වසා සෛල වලට අවස්ථාව ලැබෙනවා. මේ තාක්ෂණය අද ඉතාම දියුණුවට පත් වෙලා තියෙනවා. මීට අමතරව විශේෂිත ප්‍රතිදේහ යොදා ගන්නවා පර්යේෂකින් පිළිකා සෛල වෙත ඖෂධ රැගෙන යාම සඳහා. මේ ඒ වගේ අවස්ථාවක් අපි පෙන්වුම් කරන්නේ පිළිකා සෛල වලට එරෙහිව නිපදව ප්‍රතිදේහ ඔවුන් යොදා ගන්නවා මේ කටයුත්තේදී. මේ ප්‍රතිදේහ වලට ඖෂධ සම්බන්ධ කරලා තියෙනවා. මේ ඖෂධ රැගෙන යන ප්‍රතිදේහ පිළිකා සෛල තුලට පමණයි ඇතුල් වෙන්නේ. දැන් ඔබ සමහරට දැක ඇති අපේ මේ පිළිකා වලට ප්‍රතිකාර ලබන රෝගීන් සමහර දාට සමහර විටක ඖෂධීය ප්‍රතිකාර ලබා ගත්තොත් ඊට පස්සේ ඔවුන්ගේ සමේ වෙනස් වීම ඇති වෙනවා, හිස කෙස් කියලා වෙනවා. මේ වෙන්නේ අපේ සාමාන්‍ය සෛල වලට අර පිළිකා නාශක ඖෂධ මගින් හානි වෙන නිසා. දැන් මේ ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ මේ ඖෂධ සාමාන්‍ය සෛල තුලට ඇතුල් වෙන්නේ නැතුව පිළිකා සෛල තුලට පමණක් ඇතුල් වීමට ඉඩ සැලැස්වීම. මේ හේතුවෙන් අපිට පුළුවන් අතුරු ආබාධ අවම වන පරිදි මේ ප්‍රතිකාර ලබා දෙන්න. මීට අමතරව ටී සෛල, අපි මුලින් සඳහන් කළා පිළිකා සෛල සමග සටන් කරන සෛල, මේවාට පිළිකා සෛල හඳුනාගත හැකිනම් ඔවුන් පිළිකා සෛලවල තියෙන ප්‍රතිග්‍රාහක හා සම්බන්ධ වුණා ඔවුන්ට පහසුවෙන් පිළිකා සෛල විනාශ කරන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ අපේ ටී සෛලවලට මේ සෛල හඳුනා ගැනීම පහසුවෙන් කරන්න බෑ. හැබැයි අද වන විට පර්යේෂණ මට්ටම ඔබවලද මේ ප්‍රතිකාරයක් විදිහට යොදා ගන්නවා. අද පර්යේෂකින් හැකියාව තියෙන මේ ටී සෛල රුධිරයෙන් වෙන් කරගන්න, ඒවා ජාන තාක්ෂණය අනුසාරයෙන් පිළිකාවලට එරෙහිව සටන් කරන සෛල බවට පත් කරන්න. එසේ සටන් කර හැකි සෛල නැවත අපිට පුළුවන් රෝගියාගේ රුධිරයට එක් කරන්න. ඒ සෛල මගින් ඊට පසුව පිළිකා සෛල විනාශ කිරීම සිද්ධ කරනවා. ඒ වගේම නොයෙකුත් රසායනයන් අද වන විට යොදා ගන්නවා. මේ රසායනයන් නිපදවලා තියෙනවා අපේ සිරුරේ තියෙන මේ ටී වසා සෛල තවදුරටත් මනාව ගුණනය කරලා ඒවැ කාර්යක්ෂමතාව වැඩි කරන්න. මේ අපායට අද මේ ශේෂ්ත්‍රය බොහෝ දියුණුවට පත් වෙලා තියෙනවා. ඇත්තම් වෛරස පවා යොදා ගන්නවා මේ කාර්ය සඳහා. ඇතැම් වෛරස සඳහා මේ වෛරස පවා පිළිකා මර්ධනය සඳහා යොදා ගන්නවා කියලා. දැන් වෛරස ගැන කතා කරද්දී මේ වර්තමානයේදී අපි මේ වෛරස පිළිබඳව වෙන කවදාටවත් වඩා කතා කරනවා කොරෝනා වෛරසය නිසා. සාමාන්‍යයෙන් වෛරසයක් කියන්නේ අපිට හානිකර දෙයක් හැටියට තමයි අපේ මතය. කොහොමද මේ වෛරසයක් යොදාගෙන පිළිකා සෛල සඳහා ප්‍රතිකාර කරන්නේ? ඔව් දෙන්නේ. අද දැන් ලෝකයේ වෛරස සමග සෙල්ලම් කළ හැකි මට්ටමට දියුණු ලෝකයක් අද තියෙනවා. අද වන විට වෛරස නිපදවලා තිනම් මේ වෛරස ආසාදනය වන්නේ පිළිකා සෛලවලට විතරයි. මේ වෛරස අපේ සාමාන්‍ය සෛලවලට ආසාදනය වෙන්නේ මේ ඔන්කොලිටික් වෛරස් කියලා හඳුන්වනවා. මේවා ආසාදනය කරන්නේ අපේ පිළිකා සෛල. මේ වෛරස අපි රෝගියාක් තුළද නැත්නම් රෝගියාගේ පිළිකාව පවතින ස්ථානෙට එන්නත් කළ විගස වෛරස අපේ පිළිකා සෛල ආසාදනය කරනවා. ඒ කියන්නේ පිළිකා සෛල තුළට වෛරස පිවිසිලා මේ වෛරස තමන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩි කරගන්නවා. වැඩි කරගන්න අතරම වෛරස පිළිකා සෛල විනාශ කරමින් බැහැරට පැමිණෙනවා. ඔවුන් තව පිළිකා සෛලයකට ආසාදනය කරනවා. මේ ආකාරයට පිළිකා සෛල සියල්ල එක පැත්තකින් විනාශ කරනවා. මේ වෛරස ආසාදනය වුණාම පිළිකාවල තියෙන ප්‍රෝටීන පහසුවෙන් හඳුනා ගැනීම හැකියාව අපේ සුදු රුධිරණ වලට නැත්නම් වසා සෛලවලට ලැබෙනවා. මේ නිසා වසා සෛලවලට පුළුවන්කම තියෙනවා අර වෛරස ආසාදනය වූ සෛල පමණක් නෙවෙයි පිළිකා සෛල පමණක් නෙවෙයි අනිකුත් පිළිකා සෛල පවා විනාශ කර දැමීමට. වෛරස වලට අමතරව එන්නත් මගින් පිළිකා සඳහා ප්‍රතිකාර ක්‍රමවේදයක් තියෙනවද? ඔව් දෙන්නේ. ඔබ ඉතා වටිනා කාරණයක් ගැන කතා කළේ. දැන් අපි දන්නවා එන්නත් අපි විවිධ විශේෂයෙන් වෛරස් රෝග ආදිය වළක්වා ගැනීම සඳහා භාවිතා කරනවා.
ප්‍රතිශක්ති කරන ඉන්න. මේ ආකාරයට අපිට පුළුවන්කම තියෙනවද එන්නත් මගින් පිළිකා විනාශ කරන්න. පර්යේෂකයන් අද වන විට එන්නත් නිපදවල තියෙනවා මේ අපි ප්‍රතිශක්ති කරන පද්ධතිය ආශ්‍රිතව භාවිතාසන එන්නත් නිපදවන ආකාරයටම. සාමාන්‍යයෙන් අපි ලබා දෙන්න නැතත් වෛරස් වගේ රෝගයකට ලබා දෙන එන්නතක් නිපදවන්නේ නැතයි එන්නතක තියෙන්නේ අඩංගු වෙන්නේ විනාශ කළ හෝ නැත්නම් අඩපණ කළ එහෙම නැත්නම් මරණ ලද වෛරස් නැත්නම් අපි කියනවාට ප්‍රතිදේහ ජනක කියලා. මේ ආකාරයට අපිට පුළුවන් පිළිකා සෛල මේ ආකාරයට අඩපණ කළා. ඒවා තියෙන පිළිකාමය ගුණාංග අයින් කළා අපිට පුළුවන් යොදා ගන්න. මේ පිළිකා සෛලම අපි රෝගියට එන්නත් කරනවා. එතකොට අපේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය මගින් ඒ සෛලවලට එරෙහිව ක්‍රියා කරන්න ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට නැවත වෙනත් වෙනක පිළිකා සෛල දුටු විකස අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියට පුළුවන් කවතින ඒ ස්ථානයට ළඟා වෙලා ක්ෂණිකව මේ සෛල විනාශ කරන්න නැත්නම් පිළිකා සෛල විනාශ කරන්න. ඊට අමතරව දෙන්නේ තවත් ආකාරයකට එන්න භාවිත කරනවා ඒ පිළිකා වළක්වා ගැනීම සඳහා. සාමාන්‍යයෙන් අපිට වැළඳෙන ඇතැම් වෛරස් ආබාධ තියෙනවා. මේවන් නිසා මතු කාලයකදී අපිට පිළිකා ඇතිවීමේ අවධානය වැඩි. උදාහරණයක් හෙපටයිටිස් බී කියන වෛරසය හැදුනොත් මතු අනාගතයේදී අවධානමක් තියෙනවා අක්මාවාසිත පිළිකා ඇතුවෙන් මෙන්. ඒ වගේම පැපිලෝම වෛරස් කියන වෛරසය නිසාත් එවැනි ආසද නැති වෙන්න පුළුවන්. මේ නිසා අපි එන්නත් ලබා දෙනවා. මේ එන්නත්වල තියෙන ඇත්තට මේ අඩපණ කරන ලද වෛරස්. ඉතින් එවිට අපේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ක්‍රියාත්මක වෙලා තවදුරටත් මේ වෛරස අපේ සෙල්ලට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ. එමගින් අපිට පුළුවන් මේ වෛරස ආසාදන වළක්වන්න. ඇත්තට මේ වෛරස ආසාදන වැළැක්වීමේ ප්‍රතිඵලයක් විදිහට දෙවනුව අපිට පිළිකාවලින් ගැලවී සිටීමේ අවස්ථාව ලැබෙනවා. කියන්නේ අනාගතයේදී මේ ක්‍රමවේදය පිළිකා මර්ධනය සඳහා බොහෝ පිළිකා මර්ධනය සඳහා යොදා ගන්න හැකියාව තියෙනවා නේද වෛද්‍යතුමනි? ඔව් දෙන්නේ අපිට ඒ අවස්ථාව තියෙනවා. අනාගතයේදී මේ අද මේ භාවිතා කරන තාක්ෂණය අනුසාරයෙන් බොහෝ පිළිකා මර්ධනය කරන්න. නමුත් වැදගත්ම කාරණේ වෙන්නේ අපි පිළිකාවක් හැදිලා ප්‍රතිකාර කරනවට වඩා පිළිකා වලින් වැළකී සිටීම. මේ සඳහා අපිට බොහෝ දේ කළ හැකි, බොහෝ දේවල් සරල දේවල් අපිට එදිනදා ජීවිතයේදී කළ හැකි දේවල්. උදාහරණයක් විදිහට අපිට මං හිතන්නේ වෛද්‍යතුමනි අපි පොඩ්ඩක් වෙලාව බලලා ආයෙත් කතා කරොත් හොඳයි නේ. අපි වෙලාව බලමු. ඔව් අපි කතා කරමින් හිටියේ කොහොමද අපි පිළිකා හැදෙන්නේ නැතු, ඒ කියන්නේ අනාගතයේ පිළිකා රෝගයට ආවරණ වීමෙන් වැළකෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කරේ. අපි ඒ පිළිබඳව පොඩ්ඩක් කතා කරමු. ඔදිනේ අපි සඳහන් කළේ දැන් පිළිකාවක් ඇති වෙලා ප්‍රතිකාර කිරීමට වඩා වැදගත්ම කාරණේ තුම පිළිකා වලින් වැළකී සිටින්න මේ ඉතා පහසුවෙන් කළ හැකි සරල කටයුතු නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත බව ආරක්ෂා කර ගැනීම සඳහා අපිට සරල ක්‍රියාමාර්ග කීපයක් ගැනීමට තිබෙන්නේ. උදාහරණයක් විදිහට අපිට පුළුවන් දැන් දුම්පානය නිසා බොහෝ පිළිකා අනතුරු සිදු වෙනවා. කෙනෙක් දුම්පානය කළත් තව කෙනෙක් පානය කරන දුමට නිරාවරණය වුණත් සිගරට් දුමට පිළිකා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේන් වැළකීම ඉතාම වැදගත් වෙනවා. ඒවා අපේ සිරුරේ බර වැඩි වෙද්දී, සිරුරේ මේද ප්‍රමාණය වැඩි වෙද්දී පිළිකා ඇතිවීමේ අනතුරු වැඩි. ඉතින් ඒ නිසා අපි අපේ උසට සරලන බරක් පවත්වා ගැනීමට කටයුතු කරන්න ඕනේ. ව්‍යායාමක් ඉතාම වැදගත් වෙනවා. දවසකට පැය භාගයක් අපි ඇවිදීම, බයිසිකල් පෙදීම, පිහිනීම් වගේ ව්‍යායාමයක යෙදෙන්න ඕනේ. එමගින් අපිට බොහෝ පිළිකා වළක්ව ගන්න පුළුවන්. ඉතා වැදගත්ම කාරණය තමයි අපි ගන්න ආහාර. අපි සෑම විටම කෘමිනාශක නොයෙදුව නැවුම් එළවලු පළතුරු ආහාරයට ගන්න ඕනේ. නැවුම් එළවලු පළතුරු ධාන්‍ය ආදී ආහාරයට ගන්නවා නම් අපිට පිළිකා ඇතිවීමේ අවධානය ඉතාම අඩුයි. ඉතින් ඉස්සර අපේ දරුවෝ විවිධත්වයකින් යුක්ත පළතුරු ආහාරයට ගත්තා. දැන් මම හිතන්නේ ඔබට අත්දැකීමත් සමහරට දංගෙඩියක් නැත්නම් ඇඹිල්ල මෙන්න වගේ පළතුරු ගල් සීමල අපි ඒ පිළිබඳව වෛද්‍ය සමුනේ ඇත්තටම කිව්වොත් මේ විශේෂ වැඩසටහනක්ම කරා වෛද්‍ය සජිත් එදිරිසිංහ මහත්මයාත් සමඟ අපේ සහෘදයන් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඇති. ඉතින් මේ ආකාරයේ විවිධත්වයෙන් යුක්ත ආහාර අපි ගන්නවා. ඒවැය තියෙනවා පිළිකා නාශක ගුණ.
අනිත් අතට අපි කාර්ය බහුර දිවිපයත එක්ක පුරුදුලතින මාංශමය ආහාර විශේෂෙන් සකස් කළ මාංශමය ආහාර ආහාරක ගන්න. මේවා තුළ පිළිකාකාරක අඩංගුයි. අනිත් අතට මේ ආහාර නිසා පිළිකා ඇතිවෙන බව සොයාගෙන තියෙන පිළිකා ප්‍රවණතාව වැඩි වෙනවා මෙවැනි ආහාරනි සයින්ද. අපි පුළුවන් තරම් නැවුම් එළවලු පළතුරු සහ ධාන්‍ය ආහාරයට ගැනීමට පුරුදු වෙන්න ඕනේ. අනිත් වැදගත් කාරණයක් තමයි අපි පුළුවන් තරම් පරිසර දූෂණය වගේ දේවල් වලින් ඈත් වෙන්න. ඒ වගේම මත්පැන් පානය අපි අපේ සිරුර තුළ පිළිකා ඇතිවීමට හේතු වන කාරණයක්. ඉතින් මත්පැන් පානයෙන් වැළකීමෙනුත් අපිට පිළිකා ඇතිවීමට තියෙන ඉඩකඩ අඩු කරන්න පුළුවන්. සූර්යාලෝකයට නිරාවරණය වීම පිළිකාට යම් සම්බන්ධයක් තියෙනවා. හැබැයි අපේ වගේ රටවලට මේ කාරණය එතරම් වැදගත් ලෙස බලපාන්නේ නැහැ. මේ බලපාන්නේ සුදු සමක් තියෙන අයට. මොකද අපේ සම මගින්ම පිළිකා සෛල වලින් ආරක්ෂාව අපිට ලබා දෙනවා. මේ කාරණය අපිට එතකම් එතරම් බලපාන කාරණයක් නෙමෙයි. නමුත් මතකයේ තියාගෙන ඒ පිළිබඳවත් අවධානය සිටීම වැදගත්. අනිවාර්යයෙන්ම අවධානය සිටීම වැදගත්. ඊගව කාරණේ තමයි අපි නොයෙකුත් රසායනයන්ට නිරාවරණය වුණොත් පිළිකා ඇතිවීමේ අවධානම් වැඩි වෙනවා. එවැනි අවස්ථාවකදී තම රැකියාක නිස්ථානයේ යම් රසායනයන් තියෙනවා නම් ඒ සුදුසු ඇඳුම් හිස්වැසුම් මුහුණු ආවරණ ඒවා පළඳීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ එක්කම ඔබ විචිනශීලී ද්‍රව්‍යන්ට නිරාවරණය කරන අර මුලින් සඳහන් කළ ආකාරයටම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ ආරක්ෂාව සම්බන්ධයෙන්. අනිත් වැදගත් කාරණයක් තමයි මවක් තම දරුවාට හොඳින් මව්කිරි දෙනවා නම් ඒ මව තුළ පිළිකා ඇතිවීමටදී ඉඩකඩ අඩු වෙනවා. ඉතින් මව්වරුන් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ දරුවාට වැඩි කාලයක් අවුරුදු දෙකක් වගේ කාලයක් මව්කිරි දෙන්න. මෙමගින් මවට විශේෂ ආරක්ෂාවක් ලැබෙන පිළිකාවලට එරෙහිව. ඒ වගේම අපිට පුළුවන් එන්නත් ලබා ගන්න. මම අපි මුලින් සඳහන් කළා ඇතැම් එන්නත් මගින් පිළිකා ඇති කිරීමට හේතු වන වෛරස් හා සදන වලක් වෙනවා. ඉතින් මේ එන්න ලබා ගැනීමෙනුත් අපිට පුළුවන් පිළිකා අනතුරු වළක්ව ගන්න. ඒ වගේම විශේෂයෙන් කාන්තාවන් සඳහා පරීක්ෂණ තියෙනවා වයස අවුරුදු 40 වගේ ඉක්මවදී. මේ වගේ පරීක්ෂණවලට වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙලා තමන්ට පිළිකාවක් ඇතිවීමට ඉඩකඩක් තියෙනවද කියලා සොයා බලන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් මම හිතන්නේ අපිට පහසුවෙන්ම පිළිකා අනතුරු නැත්නම් පිළිකාවක් ඇතිවීමට තියෙන ඉඩකඩ වළක්ව ගන්න පුළුවන්. ඔව්, දැන් බොහෝ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි දැන් මේ වගේ මාතෘකාවක් පිළිබඳව අපි අවධානය යොමු කරාට පස්සේ මේ ක්‍රමවේදයන් ලංකාවේ මේ අවස්ථාවේදී භාවිතා කරනවද කියලා. දැන් අපි කතා කරපු ප්‍රතිකාර ක්‍රමවේදය ලංකාවේ භාවිතා වෙනවද වෛද්‍යතුමනි? ඔව් දෙන්නේ. දැන් මේ සමහර ක්‍රමවේදයන් අද වන විට ලෝකයේ තවමත් අලුත් ක්‍රමවේදයන් අද වන විට බිහි වෙමින් පවතිනවා. හැබැයි ඇතැම් ක්‍රමවේදයන් මේ මෑත කාලේදී ලංකාවේ ප්‍රතිකාර විදිහට භාවිතා කිරීම ආරම්භ වුණා. මෙහි අපි කතාබහ කරපු සමහර කරුණු අනුසාරයෙන් නිපදුණු ඖෂධ ඇත්තටම අපේ රටේ දැන්ට භාවිතා වෙනවා. සමහර තාක්ෂණයන් මම හිතන්නේ ඉදිරි මාස කීපය ඇතුළත අපේ රටේ අපිට ලබා ගැනීමට හැකි වේ. ඔව්, අද දවසේ අපි කතා කරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන හැකියාවන් භාවිතා කරමින් කොහොමද මේ පිළිකා සඳහා හොයාගෙන තියෙන අලුත් ක්‍රමවේදයේ පිළිබඳව අවධානය යොමු කරේ. ඉතින් මෙඩිටෙක් විශේෂාංගයට අපිත් සමඟ සම්බන්ධ වූ වෛද්‍ය නන්දිත රොෂාන් මහත්මයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මන්ඩේ නොලෙජ් ෆස්ට් වැඩසටහනින් සමුගෙන යන්ටයි අපි සෝදානම් වෙන්නේ. අපි හෙටත් වෙන ඔබ මුණ ගැහෙන්නට ගීතයක් තියෙන ඔබට තිළින කරන්න රස විඳින්න ආරාධනා කරමින් අපි සමුගෙන යන්නම්. ජයන් ජය ඔබට. අයිබෝවන්. For all the wrong that you made right, for every dream you made come true, for all the love I found in you, I'll be forever thankful, baby. You're the one who held me up, never let me fall. You're the one who saw. You were my
was out of reach. We stood by.